මං කියලා දෙන්න හදන්නේ ත්‍රිමාණ ලක්ෂණ පේන විදිහට හතරස් වස්තුවක් අඳින්නේ කොහොමද කියලා. ඒකට හතරස් වස්තුවක් අඳිද්දී අපිට අනිවාර්යයෙන්ම පෙට්ටියක් ඇඳගන්න වෙනවා. මේ පෙට්ටිය ත්‍රිමාණ ලක්ෂණ පෙන්වුම් කරන්න අඳින්නේ කොහොමද කියලා තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට මෙතනදී ඔයාට වැදගත් වෙනවා ඇස්මට්ටම් රේඛාව සහ දෘශ්‍ය ලක්ෂණ. ඉංග්‍රීසි වලින් කියනවා නම් වැනිෂින් පොයින්ට් එක. එතකොට අපි දෘශ්‍ය ලක්ෂ දෙකක් පාවිච්චි කරලා අඳින්නේ කොහොමද කියන එක තමයි දැන් කතා කරන්න යන්නේ. ඒකට මම ඔයාට යෝජනා කරනවා හරියටම සමාන්තර රේඛා දෙකක් ඇඳගන්න ඔයාගේ පොතේ මෙන්න මේ විදිහට මේ පැත්තෙනුත් මේ විදිහට මේ පැත්තෙ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා කැමති දෘශ්‍ය ලක්ෂය ඉස්සෙල්ලාම සලකුණු කරන්න. එතකොට මම මෙතන දි ගන්නා සෙන්ටිමීටර් 8 ඉංච්. ඒ වගේම ඔයාට මේ පැත්තෙනුත් ගන්න පුළුවන් සෙන්ටිමීටර් 8. මේ තමයි ඔයාගේ ඇස් මට්ටම් රේඛාව. සෙන්ටිමීටර් 8කින් පොතේ මේ උඩදාරේ ඉඳලා සෙන්ටිමීටර් 8කින් ඔයාගේ ඇස් මට්ටම් රේඛාව තියෙනවා. දැන් ඔයා එක පොයින්ට් එකක් තෝරගෙන ඔයාගේ පෙට්ටියේ ඔයාගේ ඇහැට පේන පළවෙනි ධාරය අඳිනවා. එතකොට ඒක ඇත්ත වශයෙන්ම මේ රේඛාව වලට සමාන්තර වෙන්න ඕනේ සහ මේ යටම රේඛාවට ලම්බ වෙන්න ඕනේ. සමාන්තර වෙනවා කියන්නේ එකම දුරකින් පිහිටනවා. අපි ප්ලෑන් කරමු මේක සෙන්ටිමීටර 14කින් පිහිටන රේඛාවක් කියලා. එතකොට මේක සෙන්ටිමීටර 14 අපි තැන් දෙකකින් සලකුණු කරගෙන මම මේ පෙට්ටිය ධාරය අඳිනවා. එතකොට එතන ඉඳලා ඔයාට පුළුවන් මේ අපි මේකට දාමු දෘශ්‍ය ලක්ෂ 1 කියලා, මේකට දාමු දෘශ්‍ය ලක්ෂ 2 කියලා. එතකොට මේ දෘශ්‍ය ලක්ෂ 1 සිට ඔයා කැමති තැනකට, 2 සිට ඔයා කැමති තැනකට ඔයාට පුළුවන් රේඛාවක් අඳින්න. ඊට පස්සේ ඔයා ඇඳ මේ ලම්බක රේඛාවයි දෘශ්‍ය ලක්ෂ 2 ඉඳලා එන රේඛාවයි කැපෙන තැනට ඔයා අඳිනවා දෘශ්‍ය ලක්ෂ 1 ඉඳලා එන රේඛාව. ඊට පස්සේ අපි හිතමු මේ පෙට්ටිය අඩිය මෙතනට එන්නේ කියලා. එහෙමනම් මේ අඩිය සලකුණු කරගන්න අපි දෘශ්‍ය ලක්ෂ 1 සිට එන රේඛාව මෙතනට අඳිනවා. ඊට පස්සේ දෘශ්‍ය ලක්ෂ 2 සිට එන රේඛාව ඒ ලක්ෂයටම අඳිනවා. මෙන්න පෙට්ටියේ ඔයාට පේන දෙපැත්ත. ඊට පස්සේ ඔයාට පුළුවන් පෙට්ටිය අපි හිතමු මේක ඝනකාභයක් වගේ පෙට්ටියක් කියලා. එතකොට මේ පැත්ත පෙට්ටියේ මේ මුහුණත ටිකක් දිගයි. දිගටියට ගණිද්දී ඔයා මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ රේඛා අතර දුර සමාන්තර විය යුතුයි. එතකොට ඔයා හිතන්න මේක අපි සෙන්ටිමීටර 9 විතර කැපිලා යන රේඛාවකින් අඳිනවා කියලා. එතකොට තැන් දෙකකින් මේ සෙන්ටිමීටර 9 සලකුණු කරගෙන ඔයා මේ ලම්බක රේඛාව අඳින්න. දැන් මේක මේ දුරට තැන් දෙකකින් අපි බැලුවහම සෙන්ටිමීටර 9 තියෙන. ඒ කියන්නේ මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. ඊට පස්සේ අපි මේක ඝනකාභයක් හැටියට ගන්න නිසා අපි මෙන්න මේ සීමාවෙන් තව රේඛාවක් අපි අඳිනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර 4ක දුරකින් වගේ අපි මේ රේඛාව අඳිනවා. මම මේක මැනලා ගන්නෙ මේ රේඛා දෙක අනිවාර්යයෙන්ම සමාන්තර විය යුතු නිසායි. ওই විදිහට සලකුණු කරගත්තාම අපිට පෙට්ටියේ මුහුණක් දෙකක් දැන් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අපේ ඇස් මට්ටම් රේඛාව අනුව අපිට පෙට්ටිය උඩ පියන පේනවා. මේ ඇස් මට්ටම් රේඛාවට උඩින් අපි පෙට්ටිය ඇඳනා අපිට පෙට්ටිය යට පේනවා. දැන් අපිට පේන්නේ පෙට්ටිය උඩ නිසා උඩ පියනේ මේ පැත්තට යන ධාරය අනිවාර්යයෙන්ම දෘශ්‍ය ලක්ෂ 2 සිට පැමිණිය යුතුයි.
ඔන්න දෘශ්‍ය ලක්ෂ දෙකේ සිට මම මේ රේඛාව අඳිනවා. ඒ වගේම මේ පැත්තට එන ධාරය කියන්නේ මේකත් එක්ක එන ධාරය. ඊට පස්සේ අපි මේ පැත්තට එන පෙට්ටිය ධාරේ දෘශ්‍ය ලක්ෂ එකේ ඉඳලා අපි මෙන්න මේ ඡේදනයේ වෙච්ච තැනට අඳිනවා. ඔන්න පෙට්ටිය සම්පූර්ණයෙන් ඇඳිලා ඉවරයි. දැන් මේ පෙට්ටිය අපි හිතුවොත් එහෙම ගයක් කරන්න. අපිට මෙතන මුදුන් ලීය, ඒ කියන්නේ මුදුන් ලීයට එන කුරුපාව අඳිග ඇඳගන්න නම් අපිට ඕන වෙනවා මේක මේ මුහුණතේ මැද හොයාගන්න. එතකොට මේ මුහුණතේ මැද හොයන්න නම් අපි මේ මුළු දෙක යා කරලා විකර්ණයක් අඳින්න ඕනේ. ඒ වගේම මේ විකර්ණය සමාන්තර වෙලා යන්න ඕනේ මේ රේඛාවත් එක්ක. ওই දිර හැන්දට පස්සේ අපිට පුළුවන් මේකේ මුදුන තීරණය කරන්න. ඒ වගේම අපිට මේ පැත්තෙත් මැද හොයාගන්න ඕනේ. ඒ මැද හොයාගන්න නම් අපි මෙන්න මෙතන මේ ක්‍රොස් වෙච්ච රේඛාවේ ඉඳලා අපි පහළට රේඛාවක් අඳින්න ඕනේ මේ රේඛාවට සහ මේ රේඛාවට සමාන්තරව. ඒක මම දැන් මැනලා ගන්නෙ නෑ, මම අතේ හුරුවට ගන්නවා. ඕගලන්ට ඒක සැකසහිතයි නම් මැනලා ගන්න. ඒ වගේම මේ ධාරේ වගේම මේ මුහුණතේ එන මේ ධාරය ඇඳගන්න ඔයා යන්න ඕනේ ආයි දෘශ්‍ය ලක්ෂ එකට. දෘශ්‍ය ලක්ෂ එකේ ඉඳලා අපි මෙන්න මේ රේඛාව ඇඳගත්තට පස්සේ අපිට මේ මුහුණත එනවා. එතකොට ඒකේ මැද හොයාගන්න නම් ඔයා අනිවාර්යෙන්ම එතන මේ වගේ විකර්ණ දෙකක් ඇඳගෙන ඒ එන මැද්ද සමාන්තරව ඇඳ ගන්න ඕනේ මේ රේඛාවට. හරි. දැන් ඔයාගේ මුදුන් ලීයේ ඉන්නේ මෙතනට. ඔයා මේ පැත්ත තීරණය කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අපි දෘශ්‍ය ලක්ෂ දෙකේ ඉඳලා අපි මේ මුදුනට රේඛාවක් අඳිනවා. ඒ රේඛාව ඇඳලා පස්සේ අපිට මේ මුදුන මේ පැත්තේ මුදුනක් තීරණය වෙනවා. දැන් මුදුන් ලීය අපි මේ පැත්තට බානවා. එක ඵලයක් මේ පැත්තට එක ඵලයක් බානවා. ඒ වගේම මේ පැත්තට අපි ඵලයක් බානවා. දැන් පියස්ස මේ පැත්තට බෑ වගේද? හැබැයි අපිට මේ ඉස්සරහ පැත්තටත් චුට්ටක් ඵලය ඉස්සරහට යන්න ඕනේ. ඒකට අපි මේ දෘශ්‍ය ලක්ෂයේ ඉඳලා මේ රේඛාව තරමක් දික් කරනවා. ඒ හා සමානවම මේ පැත්තේ මේ පියස්ස හරහා එන රේඛාවත් අපි දික් කරනවා. ඒක හරියටම දෘශ්‍ය ලක්ෂ දෙකේ ඉඳලා එන්න ඕනේ, නැත්නම් අපිට මේක වරදින්න පුළුවන්. පියස්ස තැන්ද රේඛාව දෘශ්‍ය ලක්ෂ දෙකේ සිට මම නැවත අඳිනවා. ඒ වගේම මේ පැත්තත් දෘශ්‍ය ලක්ෂ දෙකේ සිට දික් වෙන්න ඕනේ. දැන් මේ රේඛාවට සමාන්තරව මේ රේඛාවට සමාන්තරව අපි මේ පැත්තේ පියස්ස අඳිනවා. ඒ වගේම මේ රේඛාවට මෙන්න මේ රේඛාවට සමාන්තරව මේ පැත්ත අඳිනවා. ඔන්න වහලය මේ ඉස්සරහට බෑවා, මේ පැත්තට ඵලය බෑවා. දැන් ඔයාට gedara මූලික කොටස් ටික ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපි මේ gedara සූදානම් වෙන්නේ ජනෙල් දොරවල් ටික දාගන්න. ජනෙල් දොරවල් ටික දාගන්න අවශ්‍ය කරනවා. ඊට කලින් මම ඕගලන්ට ඇඳලා පෙන්නන්නම්. මේ අපිට අත්‍යවශ්‍යම, මේ gedara අත්‍යවශ්‍යයෙන්ම අපිට ලැබුණු දේවල් ටික. දැන් ඔයාලට පේනවා දෘශ්‍ය ලක්ෂ දෙකේ සිට තමයි මේ පැත්තට යන රේඛා සියල්ලම ආවේ. දෘශ්‍ය ලක්ෂ එකේ සිට තමයි මේ පැත්තට යන රේඛා සියල්ලම ආවේ. එහෙනම් මම දැන් අත්‍යවශ්‍ය කොටස් ටික ඇඳ ගන්න. දැන් ඔයා සම්පූර්ණයෙන්ම අමතක කරන්න මේ ඇවිල්ලා තියෙන රේඛා ටික ඔක්කොම.
ඔයාට අදාළ වෙන්නේ මම මේ නිල් පාටින් අඳින රේඛා ටික තමයි ඔයාගේ නිවසට අදාළ වෙන රේඛා ටික. දැන් අපි ඇඳ නිවසක් මේ තියෙන්නේ. ඒ නිවසට අදාළ රේඛා ටික. විශේෂයෙන්ම දැනගන්න ඕන දේ තමයි ඔයා දෘශ්‍ය ලක්ෂ දෙකක් පාවිච්චි කරලා අඳිද්දි ඔයා නිරවුල්ව මනස තියාගන්න ඕන ඔයාට අත්‍යවශ්‍ය රේඛා ටික මොනවද කියන එක හරියට අවබෝධයෙන් ඉන්න ඕන. ඔන්නාගේ අත්‍යවශ්‍ය රේඛා ටික ඔන්න ගෙදර තියෙනවා. දැන් අපි බලමු මේ ගෙදරට දොරක් දාන්න ඕන. අපි හිතමු මේ මැද්දෙන් දොරක් එනවා. එමනම් දොරක් එනවා නම් දොරේ උළුස්සේ පොළවට ලම්බක වෙන රේඛා අපිට ඇඳ ගන්න පුළුවන් අපි කැමති විදිහට. ඒ කියන්නේ මේ රේඛා වලට හැමතිස්සෙම මම කියන්නේ සමාන්තරව තමයි මේ රේඛා යන්න ඕන. සමාන්තරව ඇඳගත්තට පස්සේ උළුස්සේ උඩ ධාරේ ඔයා තීරණය කරන්නේ හැමතිස්සෙම දෘශ්‍ය ලක්ෂයකින්. ඒක හැමතිස්සෙම අමතක නොකරම කරන්න ඕන දෙයක්. මේ පැත්තට යන රේඛා මොනව වුණත් ඔයා එන්න ඕනේ මේ දෘශ්‍ය ලක්ෂයකින්. ඊට පස්සේ මම මේක ටිකක් තදට ඇඳ ගන්නවා පේන්න. මේකත් ඇඳලා ඉවර නිසා. ඔන්න ඔයාගේ උළුස්සේ ධාරේ. හැබැයි මේ උළුස්සේ ධාරේ යම්කිසි ඝනකමක් එන්න ඕන. ඒ ඝනකම එන්න ඕන කරන මේ උඩ ධාරෙත් මම අඳින්නේ හැමතිස්සෙම දෘශ්‍ය ලක්ෂ එකේ ඉන්නේ. ඊට පස්සේ අපිට මේ දෙපැත්තේ ධාර ටික ඇඳ ගන්න පුළුවන් සමාන්තරව. හැමතිස්සෙම අපි මුලින්ම ඇඳ මෙන්න මේ පාදයට මේ ගෙයි මේ මුල්ලට සමාන්තරව තමයි මේ දේ අඳින්නේ. ඊට පස්සේ අපි හිතමු ජනෙල් පේලි දෙකක් අපි දාන්න යනවා කියලා. ජනෙල් පේලි වල උඩ ධාරය සහ යට ධාරය තීරණය කරන්නේ හැමතිස්සෙම දෘශ්‍ය ලක්ෂ දෙකේ සිට. අපි ජනෙලේ මෙච්චර විතර උසකින් දාමු. ඒ වගේම උඩ ධාරේ වහලට පල්ලෙහැන් අපි මෙන්න මේ මට්ටමින් දාමු. ඔන්නෝම තීරණය කරගත්තට පස්සේ ඔයාගේ ජනෙලේ අනිවාර්යෙන්ම පහළට යන පාද ඔක්කොම තීරණය කරන්නේ මෙන්න මේ කණුවට සමාන්තරව. එතකොට අපි එක ජනෙල් සෙට් එකක් ওই විදිහට දාලා අපි පිටිපස්සට වෙන්න තව ජනෙල් ටිකක් දානවා. ඒක චුට්ටක් අපි ওই විදිහට පොඩි කරලා ගන්නවා. එතකොට අපි හිතමු මේක ජනෙල් පේලි තුනකින් වගේ ඇඳෙනවා කියලා. අපි මේ විදිහට තුනකට බෙදා ගන්නවා. මේ පැත්තට යන රේඛා හැමතිස්සෙම මෙන්න මෙයාට සමාන්තරව යන්න ඕනේ. මේ පැත්තට එන රේඛා සියල්ලම එන්න ඕනේ නම්බර 2 පොයින්ට් එකේ ඉඳලා. එතකොට මේ ජනේලයටත් අපි උළුස්සට ඝනකමක් දෙන්න ඕනේ. ඒ ඝනකම ගන්නෙත් අපි මේ දෙවෙනි පොයින්ට් එකේ ඉඳලා. යටපැත්තට දෙන ඝනකමත් ඔයා ගන්න ඕනේ දෙවෙනි පොයින්ට් එකේ ඉඳලා. අපි දැන් හිතුමනාපෙට ඉරි අඳින්නේ නැහැ. මොකද 3D චිත්‍රයක් අඳිනකොට අපි හරි වගකීමෙන් මේක ඇඳේ නැත්තම් අපිට ඕන චිත්‍රය මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඔයා හැමතිස්සෙම මේ රීතීන්ට අනුගත වෙලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. ওই විදිහට ජනේලේ අපි ඝනකම තීරණය කරා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මේ ඝනත්වය දීලා ජනෙල් පඩි ටික ඇඳගන්න. මේකත් මම ඔයාලට පැහැදිලිව පේන්න ඇඳ ගන්නවා පෑනේ.
මේ ජනෙලයක් ඇඳ ගන්නවා. පෑන අපි නිවසක් අඳින පළවෙනි පාඩමේදී දෘශ්‍ය ලක්ෂ එකක් පාවිච්චි කරලා ඇඳ ගෙදරට වැඩිය තව ටිකක් ත්‍රිමාණ ලක්ෂණ වැඩි දෘශ්‍ය ලක්ෂ දෙකක් පාවිච්චි කරලා අඳිනකොට. ඔන්න අපිට ගේ ආවා. අපිට යම්කිසි උඩක සිට පේන විදිහට තමයි මේ ගේ තියෙන්නේ. දැන් අපි මේ ගෙදර පේමන්ට් එක අඳින්න ඕන. පේමන්ට් එක හෙවත් මේක ඇවිල්ලා පේමන්ට් එක අපි අඳ ගන්න යන්නේ. එතකොට පේමන්ට් එක තීරණය කරන්නෙත් ඔයා මේ පැත්තේ ධාරයේ දෘශ්‍ය ලක්ෂ එකේ ඉඳලා. ඒ වගේම පේමන්ට් එකේ මේ පැත්තේ ධාරයේ තීරණය කරන්නේ දෘශ්‍ය ලක්ෂ දෙකේ ඉඳලා. පේමන්ට් එක ඇතුළත් යම් කිසි ඝනකමක් දෙන්න ඕනේ. එතකොට ඒ ඝනකම තීරණය කරන්නේ දෘශ්‍ය ලක්ෂ දෙකේ ඉඳලා මේ පැත්තේ ධාරයත් දෘශ්‍ය ලක්ෂ එකේ ඉඳලා මේ පැත්තේ ධාරයත්. එතකොට අපිට එනවා පේමන්ට් එකේ මේ මුල්ල. ඒ වගේම පේමන්ට් එකේ මේ පැත්ත තීරණය කරන්නේ දෘශ්‍ය ලක්ෂ දෙකේ ඉඳලා. එතනත් අපි පොළවට ලම්බකව මේ ධාරයට සමාන්තරව පේමන්ට් එක අඳිනවා. පේමන්ට් එකේ පිටිපස්සේ ධාරය තීරණය කරන්නේ දෘශ්‍ය ලක්ෂ එකේ ඉඳලා. එතනත් අපි මේ ධාරයට සමාන්තරව පොළවට ලම්බකව මේ පොඩි රේඛාව අඳිනවා. මේ පොඩි රේඛාවක් ඇඳද්දත් ඔයා ඒ රීතීන්ට අනුගත වෙලා අඳින්න ඕනේ. ඒක තමයි අපි ත්‍රිමාණව චිත්‍ර අඳිනකොට 3D ආර්ට් කරද්දි සැලකිලිමත් වෙන්න ඕනේ. හැමදෙස්සෙම චූටි රේඛාවක් ඇඳද්දත් ඔයා පාවිච්චි කරන්න ඕනේ මේ දෘශ්‍ය ලක්ෂ. නැත්තම් ඔයාගේ නිර්මාණය හරි විදියට එන්නේ නැහැ. දැන් ඔයාට හොඳටම පේනවා මම ඇඳ හැම රේඛාවක්ම එක්ක පොළවට සමාන්තරව සහ මූලිකව ඇඳ රේඛාවට පොළවට ලම්බකව සහ මූලික වැන්ද රේඛාවට සමාන්තරව අනිත් පැත්තට ඇඳිනු හැම රේඛාවක්ම ඇඳුනේ දෘශ්‍ය ලක්ෂ එකේ සහ දෘශ්‍ය ලක්ෂ දෙකේ සිට. දැන් අපි වහලය ඊළඟට වහලය තීරණය කරොත් එහෙනම් වහලයේ මේ පහළට යන රේඛා සියල්ලම අපිට අඳින්න පුළුවන් මේ වගේ දුරට යනකොට ඒක ටික ටික ලං වෙන්න ඕන. ඒ වගේම අපි මේ පැත්තට අඳිනවා නම් යම් කිසි රේඛාව ඒක අනිවාර්යයෙන්ම දෘශ්‍ය ලක්ෂ දෙකේ සිට පැමිණිය යුතුයි. මේ විදිහට තමයි අපි වහලේ ධාරය ඇඳෙන්නේ. දැන් අපි මේ ගේ ඇඳලා ඉවරයි ත්‍රිමාණව. ඔන්න ත්‍රිමාණ ලක්ෂණ සහිතව නිවසක් ඇඳුනා. එතකොට මේ ගෙදර දොර බාගෙට ඇරිලා තියෙනවා කියලා අපි පෙන්නනවා නම්
ඒක අනිවාරෙන්ම මේ වගේ අපිට පෙන්නන්න පුළුවන්. එහෙනම් අද දවසට මම හිතනවා ඕගොල්ලොන්ට හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. දෘශ්‍ය ලක්ෂ දෙකක් පාවිච්චි කරලා ත්‍රිමාණව නිවසක් ඇඳගන්නේ කොහොමද කියලා. මේක පුතේ ඕගොල්ලොන්ට ඉස්පාසලේදී සිද්ධ වෙනවා නම් ඔයාගේ පාසල්වත් අඳින්න, එහෙම නැත්නම් ඔයාට නිවාස සංකීර්ණයක් අඳින්න. මේ ඕනම දෙයකට ඔයාට මේ දෘශ්‍ය ලක්ෂ දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඉහළින් පේන දෙයක්, මේක ඉහළට ඉහළට යනකොට ලොකු බිල්ඩින් එකක්, ඕනම දෙයක් ඔයාට මේ ලක්ෂ දෙකේ ඉඳලා අඳින්න තියෙන්නේ. මතක තියාගන්න, මේ පැත්තට යන හැම ඉරක්ම ඔයාගේ යන්න ඕනේ දෘශ්‍ය ලක්ෂයකේ ඉඳලා, සහ මේ පැත්තට යන හැම ඉරක්ම යන්න ඕනේ දෘශ්‍ය ලක්ෂ දෙකේ. එහෙමනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. ඔගොල්ලෝ හැමෝටම අයබෝවන්.